ඔබේ ජීවිතේ ඉදිරියට යනකොට ඔබට තියෙන වටිනාකම පිළිබඳව මං හිතන්නේ ඔබ ගණනය කරලා නැතුව ඇති. යම්කිසි අවස්ථාවක ඔබේ ජීවිතේ ලොකු දෙයක් වුණොත්, ලොකු බලපෑමක් වුණොත් තමයි සමහර වෙලාවට ටිකක් හිතුවහම ඔබට ඔබේ වටිනාකම් ගැන හෙළිදරව්වන්නේ. ඉතින් අද දවසේ ඔබේ ජීවිතේ මානව හැකියාවන් පිළිබඳවත් වෙනත් පැතිකඩ කිහිපයක් පිළිබඳවත් අද අපි හය පහර වැඩසටහනින් කතා කරන්නට සූදානම්. මානව හැකියාව විශේෂඥ පුහුණු උපදේශක සනත් ගමගේ අද හය පහර වැඩසටහන සමගින්. මං හිතන්නේ අද ඔබතුමන් ගොඩක් සන්තෝෂයෙන් ඉන්නවා කියලා පේනවා. සතුටින් ඉන්නවා කියලා පේනවා. මං හිතන්නේ ඔබතුමන්ගේ වැඩසටහන් වලත් නිරන්තරයෙන්ම කතා කරන්නේ සතුටින් ඉන්න. මොන ප්‍රශ්න තිබුණත් සතුටින් ඉන්න. වෙනසක් වෙන්නන්නට එපායි කියන එක ධනාත්මක කාරණා. මට මෙහෙම මුලින්ම ප්‍රශ්නය අහන්නට හිතුණා. අපි කොච්චර ප්ලෑන් කරත්, කොච්චර සැලසුම් හැදුවත්, නොයෙකුත් දේවල් අධ්‍යාපනයේ වෘත්තිමය පැත්තෙන් ඉදිරියට යන්න ප්ලෑන් කරත් සමහර වෙලාවට මිනිස්සු මොකක් හරි නිසා පසුබට වෙනවා. මට තේරෙන්නේ දැන් පුද්ගලයෝ වශයෙන් ඇයි එහෙම අපි පසුබට වෙන්නේ කියලා. මං හිතන්නේ ටික කාලයක් අපි හොඳට ඒ අරමුණ වලට යනවා, නැවත වතාවක් අපි ආයෙ පසුබට වෙනවා. ඇයි මේ මිනිස්සු පසුබට වෙන්නේ? පසුබට වෙන එක සාමාන්‍ය ස්වභාවික සංසිද්ධියක්. ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රී ප්‍රෝග්‍රෑම් ටිකක් දාගෙන තමයි මේ ලෝකෙ ඉපදිලා තියෙන්නේ. ඖෂධි අපි ඉපදෙනකොටම අපේ ඔළුව ප්‍රෝග්‍රෑම් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒවා අපි සංසාරයේ ගෙනාපු පුරුදු ගති පුරුදු එක පැත්තකින්. අනිත් පැත්තෙන් අම්මා තාත්තගේ ජානවලින් ආපු ගති පුරුදු. අම්මා තාත්තගේ ජානත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඒතර මේ ගති පුරුදු වල දැන් අපි අවුරුදු කෝටි ගාණක් තිස්සේ මේ කියන්නේ ඇවිල්ලා මේ විකාශනය වෙලා දැන් පහුගිය අවුරුදු 20,000කට එහා පැත්තට ගියොත් එහෙම අපි කැලේ හිටපු වානරයෝනේ. ඉතින් මේ වානරයා මිනිසෙක් විදිහට දැන් දියුණු වෙලා තියෙනවා. මේක ඇත්තටම අර 600cc කැපසිටි එකේ තිබුණු බ්‍රේන් එකක් දැන් 1400 වලට බිල්ඩ් වෙලා තියෙනවා. හැබැයි සමහර දේවල් අපි තුල තියෙන සමහර දේවල් තාමත් අර ඒ පරණ රෙකෝඩින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා කැලේ ඉන්නකොට බය සහ මේ ඔය පසුබට වීම කියන දේ ඒක සාමාන්‍ය ස්වභාවික දෙයක්. එතකොට මිනිස්යෝ විදියට කරන්න ඕනේ තමන් ඉන්ටෙන්ෂන් එකක්, ඒ කියන්නේ අභිලාෂයක් හදාගෙන. ඔයාට අභිලාෂයක් තියෙනවා නම් ඔයාට මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා ඔයා හිතනවා නම් ඔයාට මෙන්න මෙතෙන්ට යන්න ඕනේ කියලා එතෙන්ට යන්න ඔයාගේ තුල ශක්තියක් තියෙනවා. මේ ශක්තිය මතු කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙහෙම. කියන්නේ අපේ මොලේ කොටස් දෙකක් තියෙනවා. මේ වම් මොලේ සහ දකුණු මොලේ කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ වම් මොලේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන පුරුදු වෙලා තියෙන්නේ අපි තුල තියෙන සීමාවල් පනව ගන්න. හැබැයි අපි දන්නේ නැති අපි තාමත් අඩුවෙන්ම මේ අත්අදහා බලලා තියෙන දේ තමයි අපි තුල ඉන්න සුවිශේෂ ශක්තිය. අපි තුල ඉන්න යෝධයා කියලා අපි කියන්නේ ජනප්‍රිය කතාවක් තියෙන වගේ වගවත් යෝධයෙක් ඉන්නවා කියලා. මේ යෝධයා කියලා කියන්නේ සුපහන්සිත කියන එක. ඇත්තටම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලටත් වඩා බුද්ධිමත් බුද්ධියක් ඔබ ගාව තියෙනවා. මේක හුඟක් දෙනෙක් අන්ටච්. ඒ කියන්නේ මේක තාම පාවිච්චි කරලම නැහැ. හැබැයි මේක පාවිච්චි, ඒ කියන්නේ මේක දන්නේ නැතුව පාවිච්චි කරපු මිනිස්සු හුඟක් ඉන්නවා. දැන් හොඳම දක්ෂ ව්‍යාපාරිකයෙක් ඇහුවන් පස්සේ මට නිකන් ඉවෙන් වගේ මට කිව්වා මේක කරත් හොඳයි කියලා. මම මේ ගමන යන්න යනකොට මට නිකන් දැනුණා මේ ගමන ගියොත් මොකක් හරි වෙයි කියලා. ඔබට මතක නම් සුනාමි ආවෙන් පස්සේ සුනාමියෙන් බේරුණ අය ඒගොල්ලන්ගේ කියපු සර්වයිවල් ස්ටෝරිස්. ඒගොල්ලෝ කියනවා මේ මෙහෙම දැනුණා මෙන්න මේ වගේ දෙයක් වුණා කියලා. දැන් අපිත් යාලේ යන්නේ හිටියා. යාලේ යන්නේ ඉඳලා කලින් දවසේ නිකන් මම පුතාලා දෙන්නටත් කියනවා මොකක් හරි පුතේ ඕගොල්ලෝ පොඩිකා ඕගොල්ලෝ වයසට ගිහිල්ලත් කියන දෙයක් වේවි ඉස්සරහට දවස් දෙකක් තුනක් අපි ශ්‍රී මාබෝධිනාස ගවට යන් කියලා අපි ගමන වෙනස් කරලා අපි යනවා. එහෙම ඒ කියන්නේ ඔබ තුල ඉන්නවා මෙහෙම යෝධයෙක්. මෙන්න මෙයාව අඳුරගන්නකල් අපි උකටිනි වෙනවා. කොහොමද දැන් මේ යෝධයා නැගිට ගන්න? මේ යෝධයා නැගිට ගන්න පුළුවන්කම හම්බෙන්නේ යෝධයා කවුද කියන එක අඳුරගෙන. ඒ කියන්නේ ඒක සරලවම කිව්වොත් ඖෂධි අපි වද වෙනව නේද? වරි වෙනවා කියලා කියන්නේ.
වරි වෙනව එවනත වද වෙනව අනේ මන් දන්නේ මට මොනා වේවිද කියලා දැන් දැන් ගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට කී දිනෙක වද වෙවි හිටියද මේ මොකක් වේද ආර්ථිකේ දැන් මොනා වේවිද කියලා එහම වද වෙවි ඉන්නවනේ මේ වද වෙවි ඉන්නකොට ප්‍රතිඵලයක් ලැබෙන්නේම නැහැ මේක හරියට ඒ කියන්නේ මේක හුඟක් ඔය කතෝලික නෙමෙයි කතෝලික ආගමටත් වඩා මේක ක්‍රිස්තියානි ආගමේ සහ විශේෂයෙන්ම යුදෙව් ආගමේ තියෙන දෙයක් තියෙනවා. ඒගොල්ලෝ ටෙක්නික් එකක් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ කියනවා ලිස්නින් ප්‍රයාස් කියලා. ඒ කියන්නේ මේ දැන් අපිට අපි මේ සිත සමාධිගත කිරීම අපිට උගන්වන භාවනාව තුළ සිත සමාධිගත කිරීමෙන් උගන්වනවා මෙන්න මේ දේ. මොකද්ද මේ සිතුවිලි නැවැත්වීම. හිතන එක නවත්තන්න. දවසකට හිතුවිලි 60,000ක් විතර එනවා. එතකොට අපි අර ස්ට්‍රෙස් එකක ඉන්නකොට ආතතියක ඉන්නකොට මේක වැඩි වෙනවා. දැන් ප්‍රශ්න ඔළුවට එනකොට තව තව වැඩි වෙනවා. එතකොට ඒ ප්‍රශ්න වැඩි වෙනකොට ඔළුව නිරන්තරයෙන්ම ගලාගෙන එනවා හරියට කොළඹ ප්‍රධානම පාරක යන වාහන වගේ. නොනවත්වා යනවා දිගට යනවා. මේක නවත්තපු ගමන් තමයි අපි ඔයා දන්නවනේ පාර අපි ගිහිල්ලා කලල මේ බටන් එක ප්‍රෙස් කරලා කියනවනේ ක්‍රොසින් එකට ගිහිල්ලා බටන් එක ප්‍රෙස් කරලා තමයි යන්නේ වාහන නවත්තලා යන්නේ. එතකොට ඒ වගේ අපේ සිතුවිලි නවත්තපු ගමන් මෙන්න මේ යෝධයා ඔබට ඉඟි බිඟි දෙනවා කරන්න ඕන දේවල්. මේ මෙයාව හදන්න මේ වදවීම නවත්තනවා. ඒකයි කියන්නේ සතුටින් ඉන්න කියලා. සතුටින් ඉන්නකොට වදවීම නවතිනවා. වදවීම නවතිනකොට ඔබ ගාව මෙතෙක් පාවිච්චි කරපු නැති යෝධ ශක්තියක් යෝධ බලයක් ඔබ ඕනම කෙනෙකුට ලැබෙනවා. මම අහලා තියෙන සහ අත්දැකීමෙන් දන්න දෙයක් සමහර පුද්ගලයන්ගේ ජීවිතවල කතන්දර ඇතුලේ මම මේ කාරණාව අහලා තියෙනවා. ඔබතුමනුත් මේ පිළිබඳව කියනවත් මම අහලා තියෙනවා. ආශ්චර්යයන් සිද්ධ වෙනවා. මිරකල්ස්. මේක ඇත්තක්ද? ආශ්චර්යයන් හැම දවසකම සිද්ධ වෙනවා. දැන් අපි දෙන්න මෙතන කතා කර කර ඉන්නවා මේ අතරේ මේ දැන් බලන්න වී මේ ටිකක් අපි කුඹුරට දැම්මම සුමාන දෙකක් යනකොට දැන් මේක පීදිලා එනව නේද? මේක ආශ්චර්යයක් නෙමෙයිද? දැන් බලන්න ඒ කියන්නේ අපිට මේ මේ සබහා දහමේ තියෙන ආශ්චර්යයන් කොයිතරම්ද? මේ ආශ්චර්යයන් අපි හිතාගෙන ඉන්නව මේවා අපිට වෙන්නේ නැහැ කියලා. නේ අපේ ජීවිත අරගෙන බැලුවම අපේ ජීවිත ඇතුලේ පුදුමාකාර ආශ්චර්යයන් සිද්ධ වෙලා තියෙනවා. මම දැකලා තියෙනවා පිළිකා රෝගීන් ආපහු සුවපත් වෙලා ඒගොල්ලෝ කිසිම දෙයක් උන්නේ නැහැ වගේ සම්පූර්ණ ස්වභාවික ජීවිත ගෙවනවා. මම දැකලා තියෙනවා විශේෂයෙන්ම අපේ යුද්ධ තියෙන කාලේ පුදුමාකාර කතන්දර මට අත්දකින්න හම්බුණ යුද හමුදාවේ ඒ කියන්නේ දැන් වෛද්‍යවරු කියනවා ඔයාට පුළුවන් හුස්ම ගන්න විතරයි. ඔයාට පුළුවන් හුස්ම ගන්න විතරයි. ආයේ කවදාකවත් ඇවිදින්න බෑ. ඇඳේ විතරයි ඉන්න පුළුවන්. මෙන්න මේ යුද හමුදා නිලධාරියා මගෙත් එක්ක මේ කිව්වා මට ඔබතුමත් එක්ක ඇවිදින්න ආසයි. ලන්ච් එකට මගෙත් එක්ක යන්න එනවද කියලා. එතුමාට පැයක් විතර ගියා කැන්ටිමට යන්න. නමුත් මමත් හිමින් ගියා. රෝද පිටුව පැත්තකින් තියෙන නැගිටලා ගියා. මම මේ ආශ්චර්යයන් දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා ලකුණු 20ට වඩා අඩුව ගත්ත ළමයි ඊළඟ වතාවේ ලකුණු 99 ගන්නවා. ලකුණු 99 ගත්තම එක පාසලක එක දුවේකුට ඒ පාසලේ ගුරුවරිය ඇවිල්ලා බනිනා තමුසෙට කොහෙන්ද පේපර්ස් හම්බුනේ. මොකද මේ ආශ්චර්යයන් සිද්ධ වෙනකොට ඒගොල්ලන්ට හිතන්න බෑ. මගේ YouTube එකෙන් මම දාලා තිනවා 1,70,00,000 ණය වෙච්ච කෙනෙක් ණය වෙලා ණය ගෙවා ගන්න බැරුව ගෙදරවත් යන්න හිටපු නැති කෙනෙක් මාස 3ක් ඇතුළත මේ සියලු දේ මිරකල්ස් වෙනස් කරලා ආපහු මුළු ජීවිතේ ඉතාමත්ම සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට ඉන්නවා. මිරකල්ස් හැම දවසකම සිද්ධ වෙනවා. මේ මිරකල්ස් අපිට ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ ඖෂධි පුළුවන් කියන හැඟීමෙන් බැලීම විතරයි. මොකද මේක මේ විශේෂයෙන්ම මේක මේ වවාගෙන කණ්ඩ යන බිස්නස් එකක් වෙන්න ඕනේ නැහැ කාටවත්. ඒ කියන්නේ ඔය විශේෂ ශක්තියෙන් ඔබේ ලෙඩ සනීප කරනු ලැබේ එහෙම නැත්නම් මේ කියලා ඒ විකාර ගැන නෙමෙයි මම කතා කරන්නේ. මම දන්නේ නැහැ. මට දන්නව නම් ඔප්පු කරලා පෙන්නන්න.
එහෙම කාට හරි ඔබ තුල තියෙන මේ දේ ඒ කියන්නේ දැන් මගේ ගාවට ආවොත් මට ඔයාව සනීප කරන්න පුළුවන් එහෙම නැත්නම් මගේ ගාවට ආවොත් ඔයාගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා එහෙම කියනවනම් මටත් පෙන්වන්න මමත් හරි ආසයි ඉගෙන ගන්න මොකද මට එහෙම අත්දැකීමක් නැති හින්දා මම දන්නේ එකම එක දෙයයි අපිට පුළුවන් මේකට යන්න මග පෙන්වන්න විතරයි හැබැයි කිසිම කෙනෙකුට ඒ ශක්තිය දෙන්න බෑ. ඒ ශක්තිය තියෙන ඔබ තුලම. මං කියන්නේ මගේ ගාව විතරයි. නෑ. මේ ශේෂ්ත්‍රයේ බොහෝ දෙනෙක් ඉන්නවා. මං ඉන්න ශේෂ්ත්‍රයේ තව බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා. කුමයිද්ද මල්ලෙනගෙන් පටන් ගත්තන් පස්සේ බොහෝ ප්‍රවීණයෝ ඉන්නවා. ඒ වගේම අද දවසේ වෙනකොට අලුතෙන් ඇවිල්ලා ඉන්න නදීපා ගත්තොත් එහෙම බාතිය ගත්තොත් එහෙම කැලුම් ගත්තොත් කැලුම් අලුත්ම සමාජිකෙක් දැන් මේ මේගොල්ලෝ ගත්තොත් එහෙම ඒගොල්ලෝ අන්න මොනවාද කරන්නේ ඔබ තුල තියෙන ශක්තිය ඇති කරනවා ඒ හින්දා මිරකල් සිද්ධ වෙනවා මිරකල් සිද්ධ වෙනවා ඔබ ප්‍රශ්නේ ගැන ફોකස් කරොත් ප්‍රශ්නේ වැඩි වෙනවා ඔබ මිරකල් එකක් ගැන ફોකස් කරොත් මිරකල් සිද්ධ වෙනවා මම හිතන්නේ එක්තරා ආකාරයකින් කියනවා නම් අර තමන් තුළ ඔබ තුළ සිටින යෝධයා අවදි කර ගැනීම අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අපේ බ්‍රේන් එකේ අපි පාවිච්චි කරලා තියෙන්නේ කොයිතරම් සුළු ප්‍රමාණයද දැන් පුංචි උදාහරණයක් මම ඔබට කියන්නම් සමහරවිට ඔබ පස්සේ මගෙන් අහන්නත් තියෙන දෙයක් ඉඳ තියෙන දෙයක් පැය හතරකට අපි වැඩසටහනකට ගත්තන් පස්සේ ළමයෙක් පැය හතරක් වගේ යනකොට එයාගේ ඇස් දෙක බැන්දන් පස්සේ එයාට අතට මොනවද දෙන්නේ ඒ දෙන දේ මොකද්ද කියලා එයාට කියන්න පුළුවන්. එයාට පොත් දුන්නම පොත් කියවන්න පුළුවන්. ඇස් බැඳලා තියද්දි චිත්‍ර පාඨ කරන්න පුළුවන්. චිත්‍ර අඳින්න පුළුවන්. කියවන්න පුළුවන්. එතකොට මේක කවදාකවත් ටච් කරපු නැති අල්ලපු නැති එයා තුල තිබුණු දෙයක්. එතකොට අපිට දෙන්න බෑනේ ඒක. ඒක තියෙන්නේ අපි හංගගෙන ඉන්නවා. මේ හංගගෙන ඉන්නේ මොකක් හින්දාද විශේෂයෙන්ම අපේ අධ්‍යාපනයේ නිසා. කියන්නේ අපිට පොඩි කාලේ ඉඳලා දාලා තියෙන්නේ සීමාවල්. වට කරන්න පුළුවන් දේ කරන්න. දැන් අපි දුවනකොට කිව්වද දරුවට හයියෙන් දුවන්න සුසන්තිකාට ගන්න පුළුවන් උනේ මේක විතරයි. හැබැයි ගෝල්ඩ් මෙඩල් එකකට යන්න ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එකකට යන්න කිව්වද? එහෙම කිව්වේ නෑනේ. ගහක නගිනක දරුවෙකුට අපි කිව්වද දැන් මටවත් කවදාවත් කියලා නෑනේ එහෙම. අපි මොනවාද කිව්වේ මේක කරන්න බෑ. දැන් සල්ලි ගස් වලින් කඩන්නද? එතකොට මේක එන්නේ එක විදියකට මේ ඔළුවට එන්නේ. මෙන්න මේ හින්දා අපේ ස්වභාවයෙන්ම අපි අර ප්‍රී ප්‍රෝග්‍රෑම් කරපුවාට අමතරව අපි අම්මගේ බඩේ ඉන්න කාලේ ඉඳලාම අපි කරනවා. ඊගවට ටෙලිනාට්‍ය බැලුවොත් අපි තව තවත් බිඳ වැටෙන චරිතයන් දකින්නේ චිත්‍රපටි බලලා සමහරවිට විලාප කියන සින්දු අහලා අපි තව තව මේක තහවුරු කරගන්නවා. එතකොට අපිට අපි බලන්න ඕනි මොනවාද? අපි නිරන්තරයෙන් බලන්න ඕනි මිරකල්ස්. ඒ කියන්නේ මිනිස් ජයගත්ත මිනිස්සු දැන් පුංචි උදාහරණයක් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් 60% විතර ඖෂධී මේ ඩව් කියන පර්සනලිටි එක තියෙන කට්ටිය. මනෝවිද්‍යාවේ කියනවා පර්සනලිටි හතරක් තියෙනවා ප්‍රධාන පර්සනලිටි හතරක් ඒකේ මේ පරවියෝ වගේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මොළේ වෙනස් වෙන්නේ ඒගොල්ලන්ගේ වීරයෝ කවුද කියන දේ මත. එතකොට අපේ වීරයෝ පරාජිත චරිත නම් දැන් අපි ටෙලිනාට්‍යයක් හරි බලලා චිත්‍රපටයක් හරි බලලා අයියෝ ජීවිතය හොම තමයි එහෙම නැත්නම් අර ප්‍රවෘත්ති වල තියෙන මේ සුයිසයිඩ් කරගත්ත කට්ටිය අර ඒ වගේ දේවල් බැලුවොත් එහෙම එතකොට අපි අපේ ඔළුවට අපි දෙන ඉලක්කය තමයි මටත් මේ වගේ දෙයක් වෙයි මෙන්න මේක හින්දා තමයි ඔබ අවදියෙන් ඉන්න ඕනේ කියලා කියන්නේ එකයි අර බුදුදහමේ නිරන්තරයෙන් උගන්වන්නේ සිත සමාධිගත කරගන්න කියන්නේ ඔබ යොමු වෙන්න ඕනේ තැන මොකද්ද ඒ තැන දිහා බලන්න විසඳුම දිහා බලන්න ප්‍රශ්න දිහා බලන්න එපා සමහර විට දෙයක් ආරම්භ කරන්න එහෙම නැත්නම් අපි ආරම්භ කරපු දේ අපි පාත්වාගෙන යනකොට අපි කරගෙන යනකොට බයයි බය ඇති වෙනවා හැම දෙයකම බයයි මේක මට හරියයිද මේක මං කරන්න ඕනේද මේ අවසාන ප්‍රතිඵලය මට ලැබෙයිද මේ ආකාරයට බයක් ඇතුළට එනවා අපේ හිතට මොකද්ද මේ ඇයි බය ඇති වෙන්නේ
බය ඇතිවීම ස්වභාවිකයි. ආයෙත් ආයෙත් ඒක තමයි ප්‍රී ප්‍රෝග්‍රෑම් එක. බය ඇති වෙන එක ස්වභාවිකයි. එතට දැන් විශේෂයෙන්ම සමහර ඒවා ෆෝබියා මට්ටමට යනවා. ඒ කියන්නේ උඩට නගින්න බයයි, කැරපොත්තන්ට බයයි, ප්‍රසිද්ධිය ඇවිල්ලා කතා කරන්න බයයි. මේ වගේ දේවල් ප්‍රමාණයක් තියෙන බය කියන දේ ස්වභාවිකයි. බය තියෙනවා නම් ඒක අස්වාභාවිකේ නෙමෙයි, ඒක ස්වභාවිකයි. හැබැයි හොඳ ප්‍රවෘත්තිය තමයි මේ බය කියන දේ අඳුරගෙන, මට මෙහෙම බයක් තියෙනවා කියලා අඳුරගෙන ඔයා ඒකම කරන්න යනවා. ඒ කියන්නේ දැන් ඔයාට වේදිකාවක කතා කරන්න බයයි. වේදිකාවක කතා කරන්න බයයි. අම්මෝ මගේ ඇඟ වේවුලයිද දන්නේ නැහැ, මට මෙහෙම කරයිද දන්නේ නැහැ. දැන් බලන්න ලෝකේ ඉන්න විශිෂ්ටම කතිකියෝ, හොඳම කතිකියෝ, හොඳම ටීවී ප්‍රසන්ටර්ස්ලා, හොඳම රේඩියෝ ප්‍රසන්ටර්ස්ලා ජීවිතයේ සමහර කාලවලදී දැඩි විදියට බය හිටපු කට්ටිය කතා කරන්න. එතකොට බය හිතෙන දේ කරපු ගමන්, බය හිතෙන දේ කරනවනේ, බය හිතෙන දේ කරපු ගමන් අර බය කියන දේ නැති වෙලා යනවා. එතකොට මේකේ අර ඉස්සර ඉඳලම තිබුණා ෆයිට් ඕ ෆ්ලයිට් කියලා. ඒ කියන්නේ බය ඇති වෙනකොට එක්ක අපි සටන් කරනවා, එහෙම නැත්නම් පලා යනවා. මේ දෙක තමයි වෙන්නේ. එතකොට මේ අපිට පුළුවන් මේ බය, ඇත්තටම බය එන එක නැති කරන්න. මම විශේෂයෙන්ම මම කියන දෙයක් තමයි, මම අත්හදා බැලලා මම හුඟක් පාවිච්චි කරපු දෙයක් තමයි කැන්ඩල් එක්සයිස් එක. කැන්ඩල් එක්සයිස් එක කියලා කියන්නේ අපි ඉටිපන්දමක් දිහා බලාගෙන මේ ඉටිපන්දමේ ආලෝකය අපේ ඔළුවට අරගෙන මේ ඔළුව ප්‍රභාෂර කරගන්න අපි මේක මානසික චිත්‍රයක් දෙනවා. මානසික චිත්‍රයක් මවා ගන්නවා. මානසික චිත්‍ර මවාගෙන ඔබ යන්නේ සුරක්ෂිතව. ඔබ යන්නේ සුරක්ෂිතව. දැන් මේක මේ බය කියන දේ නැති කරන්න අපි ඇත්තටම අපි කරන දෙයක් තමයි. දැන් මම අපි කරන දේ නැතුව මං කියන්නේ ඔබට කරන්න පුළුවන් සරල දෙයක්. දැන් ඔබට දැනෙනවා කියලා හිතන්නක ඔබේ දරුවා හොඳටම බය වෙලා ඉන්නවා. ඔබේ දරුවා බාත්රූම් එකට යන්නත් බය වෙලා ඉන්නවා. එයා කරුවලට යන්නත් බය වෙලා ඉන්නවා. අම්මට පුළුවන් ඖෂධී මෙයාගේ බය නැති කරන්න. කොහොමද නැති කරන්නේ? නිදාගන්න යනකොට එයන්ට නිින්දේ යන වෙලේ, මේ අඩ නිින්දට වැටෙන වෙලේ මේ දරුවෙකුගේ ඔළුව ප්‍රෝග්‍රෑම් කරන්න තියෙන හොඳම වෙලාව. ඒ වෙලේ අර මේ දරුවගේ ඔළුව අතගාමින් කියනවා, මගේ පුතේ ඔයා නිර්භීතයි, ඔයාට කරුවලේ තනියම යන්න පුළුවන්, බය නැති වෙනවා කියන්න එපා. බය නැති වෙනවා කිව්වම ඔළුවට එන චිත්‍රය, මානසික චිත්‍රය බය. අපි බය කියන දේ දරුවත් එක්ක කතා කරාම එයාට ඇතිවෙන්නේ බය තව වැඩි වෙනවා. ඒ කියන්නේ මේක තමයි නියුරෝ ලිංගිස්ටික් ප්‍රෝග්‍රෑමින් NLP කියලා කියන්නේ. ඒ කියන්නේ අපි අවධානය දී යුත්තේ සොලූෂන් එකට, විසඳුමට. එතකොට අපිට බය නෙමෙයි යෝනි දරුවගේ, දරුවා නිර්භීතව යන්න, දරුවා අභිමානයෙන් යන්න, දරුවා ශක්තිමත් යන්න. එහෙනම් බය නැති කරන්න හදන්න එපා. ඩෙංගු මර්ධනය වගේ, ඒඩ්ස් මර්ධනය වගේ අර එහෙම ඉව කරන්න බෑ. හරිද? එතකොට දැන් ඔබට මතකනම් මේ මෙන්න මේක කරන්න පුළුවන්. ඔබට මතකනම් විද්‍යුත් මේ විකාශකයන්ගේ සංසදයේ කොවිඩ් ආපු වෙලේම මොකද කරේ? ඒගොල්ලෝ මේකට අර කොවිඩ් වලට බය කරන්න නැතුව අපි දැන් ශක්තිමත් රටක්, ඔබ පරිස්සම් වෙන්න කියන පණිවිඩය කිව්වා මිසක මේක ඒක ඉතාමත්ම නිවැරදිව මේ මනෝවිද්‍යාත්මක සුභවාදී මනෝවිද්‍යාව හරියටම පාවිච්චි කරලා කරපු කැම්පේන් එකක් තමයි විද්‍යුත් විකාශකයන්ගේ සංගමය කරපු මේ කොවිඩ් වලට විරුද්ධව. කොවිඩ් වලට විරුද්ධ කියලා කොවිඩ්වත් කිව්වේ නැහැ, ඔබ සුරක්ෂිතයි කියලා අර මතක් කළ අපි කොයි වගේ රටක්ද කියලා මතක් කළා දුන්නේ ඒක. ඉතින් අපි පළවෙනි රැල්ලේදී තාමත්ම ශක්තිමත් රටක් විදිහට නැගිට්ට ලොකු දෙයක් කරා මෙන්න මේ කැම්පේන් එක තුළ. හොඳයි, මීළඟ ප්‍රශ්නේ මම ඔබතුමන්ගෙන් අහන්නට කැමතියි. දැන් රටේ තියෙන වර්තමාන තත්ත්වයේ, විශේෂයෙන්ම දේශපාලන තත්ත්වය ගත්තාම සහ ආර්ථික තත්ත්වය ගත්තාම අපි යම් කිසි ආකාරයක විශාල පසුබෑමකින් දේශපාලන තත්ත්වයේ සහ ආර්ථික තත්ත්වය මම අහන්න කැමති ඔබතුමන්ගෙන්. ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම වැඩිය කතා කරන්න කැමති නැති ප්‍රශ්නයක්. කැමති නැති ප්‍රශ්නයක්. මම වැඩිපුර කතා, මොකද මගේ දැන් මම ආණ්ඩු පක්ෂය මට කතා කරාම වැඩමුළුවකට එන්න කියලා මං ගිහිල්ලා මගේ වැඩමුළුව කරනවා. මම හදවතින්ම මං ඒ දේ කරනවා.
විරුද්ධ පක්ෂයේ මොකක් හරි පක්ෂ කණ්ඩායමක් හෝ අරගලයේ තියෙන වෙලේ ඒගොල්ලෝ කතා කරත් මං ගිහිල්ලා කරනවා. මොකද මම වෘත්තීය වශයෙන් ඉන්න කෙනෙක් මිසක මම පක්ෂ දේශපාලනේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඒකෙන්ද මට ඉතාමත්ම නිදහස්. මොකද මගේ මාව පුද්ගලිකව හම්බෙලා මගෙත් එක්ක කතා කරලා යම් යම් උපදෙස් ගන්න ප්‍රධාන දේශපාලන නායකයෝ ඉන්නවා. ඉතින් ඒ හැමෝම දන්නවා මට පෞද්ගලික දේශපාලන මතයක් නැහැ කියලා. මම දේශපාලනය සම්බන්ධව මම හිතන්නේ එකම එක දෙයයි, අපි ඒ කියන්නේ ඒ නායකයන්ට අපි බලය පවරනවා නම් යම්කිසි කාලයකට තීරණ ගන්න, තීන්දුව තීරණ ගන්න ඔවුන් දැන් ජනාධිපති ධූරයට පත් වුණේ ඔබ ඡන්දෙ දීපු නැති කෙනා වුණත්. එතනින් එහාට ඔහු ඔබේ රටේ ජනාධිපති මිසක ඔබේ විරුද්ධවාදියා නොවේ. ඒකින්ද හැම දවසකම මම ආණ්ඩු පක්ෂේ, මම කවදාකවත් විරුද්ධ පක්ෂේ නෙවෙයි. ඒක මට අදාළ නැහැ. හැබැයි ඔබට යම් කිසි දෙයකට ඔබට පේනවා මෙහෙම ගියොත් විනාශයක් සිද්ධ වෙන කර ඔබට සිද්ධ වෙනවා. ඔබ කල යුත්තේ ඒකට විරුද්ධ වීම නොවේ. මෙන්න මේක ඔබට තේරුම් ගන්න අමාරු නම් අපහසු නම් තෙරේසා මෞතුමියව තේරුම් ගන්න. තෙරේසා මෞතුමියට කතා කරනවා කල්කටාවේ, ඒ කාලේ කල්කටාව කියලා නගරයක් තිබ්බ, අද මුම්බායි කල්කටාව සමා වෙන. කල්කටාවේ මේ මිලියනයක් ජනතාව ගෙනාපු රැස්වීමක ප්‍රධාන කතිකයා විදියට එන්න කියලා. එතකොට මොකද්ද මේ රැස්වීම මාතෘකාව? යුද විරෝධී රැස්වීම. තෙරේසා මෞතුමිය ප්‍රතික්ෂේප කරන මං ඔකට එන්නේ නැහැ කියලා. දැන් සංවිධායකයන්ට හරි ප්‍රශ්නයක්. සංවිධායකයෝ ආනවා ඔබතුමිය ඒ කියන්නේ යුද්ධයට පක්ෂද? නෑ මම යුද්ධයට පක්ෂ නැහැ. ඉතින් එහෙනම් යුද්ධයට විරුද්ධද? නෑ මම යුද්ධයට විරුද්ධත් නැහැ. එතකොට දැන් සංවිධායකයෝ අඳුන් කුඳුන්ගෙන එහෙනම් මම මොකද්ද කියන්නේ? දැන් මේගොල්ලෝ යුද්ධ එක්ව මේගොල්ලෝ දන්නේ යුද්ධයට පක්ෂ හෝ යුද්ධයට විරුද්ධ විතරයි. හැබැයි තෙරේසා මෞතුමිය දන්නවා මේ ශක්තිය පිළිබඳව, මේ අපි තුල තියෙන ශක්තිය පිළිබඳව. එතකොට උන්නාන්සේ එතුමිය අවධානය යොමු කරන්නේ නැහැ. ඔබ සංවිධානය කරන්න සාමය සඳහා වෙන රැඩියක් මං එන්නම්. එතන මට යුද්ධයට මං විරුද්ධ නම් මා කළ යුත්තේ යුද්ධ ගැන හිතීමවත් තැකීමවත් විරුද්ධ වීමත් නෙමේ සාමය හදන එක. ඔබ යම් කිසි දෙයකට දැන් අපි කියමුකෝ මොකක් හරි පනතකට විරුද්ධ නම් ඔබ කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම. නැතුව මේ සටන් කිරීම නෙමේ. ඇත්තටම එක්තරා ජනාධිපතිවරයෙක් ඉතාමත්ම දැඩි විදියට විවේචනයට ලක් වෙන කාලයක එතුමා මගෙත් එක කතා කරා. මං එතුමාට කිව්වා ඔබතුමා සන්තෝෂ වෙන්න මිනිස්සු ඔබතුමාට බනින එකකට. එතකොට ඇයි එහෙම කියන්නේ කියලා මං කිව්වා එහෙම වුණාම ඔබතුමාගේ ශක්තිය වැඩි වෙනවා. මොකද වැඩි දෙනෙක් කතා කරනවා, අපි මේ හිතන්නේ ඒ කතා කරනවා. එතකොට විනාශ වෙන්නේ කවුද? විනාශ වෙන්නේ බනින අය. ඒ කියන්නේ මේක ලයිෆ් එක කියන්නේ එක එකක්. අපි දෙන දේ තමයි අපිට හම්බෙන්නේ. අපි දෙන දේ තමයි අපිට හම්බෙන්නේ. එතකොට ලංකාවේ ප්‍රධානම දේශපාලන චරිතයක් තියෙනවා නම් කියන්න කැමති නෑ. මම එතුමාගේ දැකපු දෙයක් තමයි එතුමාගේ රැස්වීමලත් එතුමාගේ කතාවලවත් කොයිම විදිහකටවත් බනින්නේ නැහැ. කාටවත් බනින්නේ නැහැ. එතකොට පුදුමාකාර විදිය කීර්තියින් මට මම දැකලා තියෙනවා ඒ විදිහට හම්බ වෙනවා. දැන් එක අවස්ථාවක් මම ඔබට කියන්න. එක්තරා දේශපාලඥයෙක් මම ඔහුව දකින්න ප්‍රවෘත්ති වලට දකින්න ඔහු ඉතාමත්ම ආවේගශීලී විදිහට පාර්ලිමේන්තුවේ කතා කරනවා. මට එකපාරට මට ඔහු පිළිබඳ විශාල කම්පාවක් ඇති වුණා. නේ මේ මෙච්චර දක්ෂයෙක් කොයි වෙලේ හරි හાર્ට් ඇටැක් හැදෙයි කියලා මේ ආවේගයන් එක කතා කරනකොට. ඉතින් ඔබ දන්නවා මේ ආකර්ෂණ නීතිය කියන්නේ ඔබ යමක් හිතුවොත් ඒක වෙනවනේ. ඉතින් දැන් මම මේ හිතන මට සුමාන දෙකක් අස්සේ එතුමාව හම්බ වෙනවා වෙඩින් එකක් අත්සන් කරන්න ගිහින් ඉන්නේ. ඉතින් ඊට පස්සේ මම අහනවා ඔබතුමාට ප්‍රෙෂර් එක එහෙම ආවද කියලා. ඊට පස්සේ චුට්ටක් කේන්තිත් ගියා. කේන්ති කියලා මගෙන් ඇහුවා ඇයි මේ කියලා. ඊට පස්සේ මම කිව්වා මෙහෙම මේ ඇයි මෙහෙම ආවේ කිසිදී වෙන්නේ. දැස්සේ කිව්වා ඉතින් මේ ආණ්ඩුව කරන දේවල් දැක්කම අපිට කේන්තියක් නැද්ද? මම මේ වගේ කෙනෙක් කියලා එතුමාගේ පවුල් පසුබිමත් කියලා පරම්පරාවත් කියලා සේරම කිව්වා. මම හිතට ආණ්ඩුව හොඳ වැඩ කර විතරක් කරොත් ඔබට හැමදාම විරුද්ධ පක්ෂෙන් ඉන්න වෙන්නේ. ආණ්ඩුව නරක වැඩක් කරනකොට ආණ්ඩුව මෝඩ වැඩක් කරනකොට ඔබට හොඳයිනේ.
ඉතින් ඔබ සතුටු වෙන්න එපා ඒක. සාකියස්ටිකලි කතා කරන්න. වැරද්ද කතා කරන්න ආවේගශීලී වෙන්න එපා. ඉමෝෂන්ස් එකට දාන්නේ. ඔබතුමා විනාශයක් වෙන්නේ. එතුමා සුමන දෙකක් තුනක් මේ ඊට පස්සේ මට කතා කරලා කිව්වා දැන් බලන්න මගේ කතා දැන් කොහොමද කියලා. මං දැක්ක එතුමාගේ වෙනස. එතුමා මාස එකමාරක් යනකොට එතුමා ඒ රජයේම ඇමතිවරයෙක් බවට පත් වෙනවා. ඒ බැනමින් හිටපු රජයේම ඇමතිවරයෙක් බවට පත් වෙනවා. එතට ඒ කියන්නේ දේශපාලනය කියලා කියන්නේ අපි යහපත් දෙයක් වෙනුවෙන් කරන්න ඕන දෙයක්. වර්තමාන තත්ත්වය ගැන කලකිරීමෙන් හිටියොත් ඔබට කවදාකවත් දේවල් ලැබෙන්නේ නැහැ. ආගම ගැනත් ඒකයි. දැන් මේ හැම ආගමකම තියෙනවා යම්කිසි ඉතාමත් වටිනා හරයක්. ඒ හින්දා බැනවදිමින් ඉන්නව නම් කවුරු හරි ප්‍රධාන වශයෙන් මේ ආගම උගන්වලා තියෙන දෙයට විරුද්ධ වීමක්. දැන් බුදුදහමේ තියෙන ප්‍රධානම දෙයක් තමයි දැන් චින්චි මානවිකාව බැන්න බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරෝ ඒක ගැන වද වුණේ පලා ගියේ නැහැ. මොකද ඒක අත්තරිය විතරයි. අපි ඒක ගැටුනම අල්ලගත්තම තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඇයි අපි අපිට කල යුත්තේ අපේ ජීවිතේ වඩා හොඳ යහපත්යක් ලෝකෙට කිරීම ගැන විතරක් හිතන්න. ඡන්දෙ දෙන වෙලාවට ඡන්දෙ දෙන්න. යම් කිසි දෙයකට විරුද්ධ වෙනවා නම් විකල්පය ශක්තිමත් කරන්න. යම් කිසි දෙයකට විරුද්ධ වෙනවා නම් විකල්ප ශක්තිමත් වෙන්න ආගම් පරිස්සම් කරන්න යනවට වඩා ඒ ආගමේ තියෙන ප්‍රතිපත්ති වලට අනුව ජීවත් වෙන්න. මේ කාලේ වෙන විට බොහෝ අය රට දාලා යනවා. රටින් ඈත් වෙනවා. නමුත් පවුලක් හැටියට ගත්තාම එක්කෙනෙක් දෙන්නෙක් රට ඉන්නවා. පවුලේ ඉතුරු අය පිරිස මෙහි තනි වෙලා. මේ වෙලේ හුඟක් දෙනෙක් රටතාල යනවා. පළවෙනි දේ තමයි ඔය මේ මූලිකම සංකල්පයක් තියෙනවා. ඔබට දියුණු වෙන්න අවශ්‍ය සියලු සම්පත් ඔබේ කකුල් දෙක ළඟම තියෙනවා කියන එක. මේක මූල ධර්මයක්. කියන්නේ ඔබ තුලම තියෙන, ඔබ ළඟම තියෙනවා. ඔබට වෙන රටකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔබට බලාපොරොත්තු වෙන ආර්ථික සුරක්ෂිතතාවය ලබා ගන්න. දැන් මගේ ක්ලයන්ට්ස්ලා ගත්තොත් මගේ ක්ලයන්ට්ස්ලා වැඩිම දෙනෙක් ලංකාවෙන් පිට ගිහිල්ලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ මේ වෙලේ. මම දකිනවා මෙන්න මෙහෙම දෙයක්. මම මේක අවස්ථාවක් කරගන්නවා ඔබට කියන්න. ඔවුන් සමහරට පැය 12ක් 14ක් 18ක් සේවය කරනවා. ඔවුන් සේවය කරන ඉතාමත්ම අමාරු තත්ත්වයන් යටතේ, පරිසර සාධක යටතේ. සමහරවිට සීතලේ, සමහරවිට දැන් කොරියා, ජපාන්, මැලේසියා වගේ රටවල්වල සේවය කරන බොහෝ දෙනෙක් මුළු දවසම හිටගෙන ඉන්න වෙන්නේ. ඒගොල්ලන්ට ලොකු කායික ශක්තියක් ගන්න වෙනවා. ඒගොල්ලොන්ට ගිල්ටි ෆීලින් එකක්, වැරද්දක් කරා කියන හැඟීමක් තියෙනවා. මේ ලංකාවේ ඉන්න නෑයෝ දාලා ගිහිල්ලා ඒගොල්ලෝ එහෙ ඉන්නවා කියලා. ඉතින් ඒ හින්දා ලංකාවේ නෑයෝත් මම දැකලා තියෙනවා පුළුවන් තරම් අරගොල්ලන්ගෙන් සල්ලි ඉල්ලනවා. දැන් ඒ කියන්නේ දැන් මෙහෙ ජොබ් කරන කට්ටිය පවා, ඒ කියන්නේ දැන් බයිසිකලයක් ගන්න ඕන නම් කම්පියුටරයක් ගන්න ඕන නම් අරගොල්ලන්ට තමයි මේ වද දෙන්නේ. හැබැයි ඔවුන් අතිශයින්ම දුෂ්කර විදියට මුදල් උපයනවා කියන එක ලංකාවේ ඉන්න නෑයෝ අමතක කරනවා. මේ හින්දා අර ඒ පිටරට ගිය කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලනකොට හැම තිස්සෙම දෙතුන් පාරක් හිතන්නේ, මොකද ඔවුන් ආපහු ලංකාවට ආවන් පස්සේ ඔවුන්ට දැන් කරන්න දෙයක්වත් නෑ. දැන් මං නිරන්තරයෙන් මං ඔවුන්ට කියනවා අනිවාර්යයෙන්ම ඔබ 125ක්වත් ඉතුරු කරන්න. මොකද ඔබට අන්තිමේදී සලකන්න කෙනෙක් නැති වුණත් ඔබට ජීවත් වෙන්න යමක් තිබිය යුතුයි. ඒ හින්දා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මම හැමතිස්සෙම කියන්නේ 125ක්වත් ඉතුරු කරන්න. ඒක ආයෝජනයක් කරන්න ඔබේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් වියදම් කරන්න එපා. අධ්‍යාපන ශාස්ත්‍රයේ පහුගිය කාලේ වෙනකොට සමහර විට ලොකු බිඳ වැටීම් ඇති වුණා, අර්බුද ඇති වුණා. මේ හේතුන් නිසාද දන්නේ නැහැ දරුවෝ අධ්‍යාපනයෙන් ඈත් වෙනවා. ළමයින්ට උගන්වන්න හරි අමාරුයි. උගන්වන්න උත්සාහ කරන්න දරුවෝ කරන්නේ අධ්‍යාපනයෙන් ඈත් වෙන එක. ඔබතුමා කොහොමද දකින්නේ? ඒක ස්වභාවිකයි. ඒකද කොවිඩ් එක මේ ඇති වෙච්ච අධ්‍යාපනයේ තිබුණ වෙනස්කම් එක වෙලා තියෙනවා. මම හිතන්නේ අධ්‍යාපනයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් විය යුතුයි. මේකින්ද මොකද්ද කියලා විශේෂයෙන්ම කෘතිම බුද්ධිය ඇවිල්ලා තියෙනකොට තවදුරටත් මේ අකුරු ලියන්න
අකුරු කියවීම දැන් පිරිමි ළමයි ලොකුම ප්‍රවණතාවයේ පුතාලා අකුරු කියවන්න අකමැති ලියන්න අකමැති. හැබැයි ඒගොල්ලන්ට දක්ෂකම තියෙනවා. ඒගොල්ලෝ තුල දක්ෂකම තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ ඔක වෙනමම දිගට කතා කළ යුතු දෙයක්. නමුත් හැම දරුවෙකුම ඉගෙන ගන්න ආසයි එයාගේ ක්‍රමයට උගන්වනවා නම්. දරුවෙකුට ආවෙනිචි වෙච්ච ස්වභාවික ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමයේ හඳුනගෙන ඒ ක්‍රමයට දරුව දුන්නන් පස්සේ දරුවන්ට ඕනම කෙනෙකුට ගන්නන්න පුළුවන්. මගේ විශේෂඥතාවයේ තියෙන්නේ toy පැත්තෙම තමයි. ඒ කියන්නේ දරුව විවිධයි දරුව ඒගොල්ලන්ගේ හැසිරීම් රටා වෙනස්. දැන් විශේෂයෙන්ම ඔය අවුල් පර්සනලිටි එහෙම නැත්නම් බකමූණා කියන කට්ටියගෙනම වෙනමම දැම්ම. මොකද ඒගොල්ලෝ අතිදක්ෂයෝ. නමුත් ඉස්කෝලේදී සහ දෙමව්පියන්ට අනුව ඒගොල්ලෝ මැට්ටෝ. ඒ මොකද දරුවා කවුද කියන කඳුරගෙන නැති හින්දා හැම දරුවෙකු තුලම විශිෂ්ටයෙක් ඉන්නවා යෝධෙක් ඉන්නවා මේ යෝධය අඳුරගන්න නම් එයාගේ ස්වභාවය අඳුරගන්න ඒකින්ද දරුවෝන්ට ගහලවත් ෆෝන් එකෙන් අයින් කරලවත් නෙමෙයි කල යුත්තේ ෆෝන් එක තුලින්මයි ගහන්න නම් එපා ජීවිතේට දරුවෙකුට ජීවිතේටවත් දරුවෙකුට ගහන්න එපා මොකද ඒක එයාගේ ශක්්‍යතාවය අහෝසි කිරීමක්. එයාව නිවරදි කරන්න ඔබට පුළුවන් අම්මා තාත්තා ආතතියෙන් නැතුව කේන්තියෙන් නැතුව දරුවා දිහා බලනකොට දරුවට ඕන තරම් වෙනස් කරන්න ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ක්‍රම පේන්න තියෙනවා. මීළඟ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙකම ඔබතුමන්ගේ එකට එකතු කරලා අහන්නට කැමතියි. විශ්ව ආකර්ෂණ නීතිය. මෙය සත්‍යක්ද? ඒ වගේම තමයි තෙවැනි ඇස. තෙවැනි ඇස විවර කරගත්තොත් මොකද වෙන්නේ? තෙවැනි ඇස විවර කරගන්න පුළුවන්ද? ඒ සඳහා නොයෙකුත් අභ්‍යාසයන් තිබෙනවා, නොයෙකුත් ක්‍රමවේදයන් තිබෙනවා. මේ මාතෘකා දෙක පිළිබඳ ඔබතුමාගේ අදහස. මේවා මිත්‍යාවන් නෙමෙයි, මේවා හරිම විද්‍යාත්මකයි. පළවෙනිම දේ මේක විද්‍යාත්මකයි. තෙවැනි ඇස දැන් තෙවැනි සවදි කරන්න ඔය තියෙන මේ අපේ සම්ප්‍රදායික අපි ඉගෙනගෙන තියෙන දේවල් පිළිබඳව ඒ වගේ ඇතුලේ තියෙන හරය අරගෙන ඒකේ තියෙන විද්‍යාව මොකක්ද කියලා හෙව්වම අපිට පුළුවන්කමක් හම්බ වෙනවා ඒකට අවශ්‍ය කරන විකල්ප මාර්ගය යොදා ගන්න. දැන් මම හුඟක් පාවිච්චි කරපු දෙයක් තමයි අපි දැන් මේක මම තෙවෙනිය සවදි කිරීමේ වැඩසටහනක් ඉස්සලාම ලංකාවට ගෙනාවම විදේශිකයෝත් එක්ක ගෙනාවෙන් පස්සේ මේකට අතිවිශාල පිරිවැයක් දරන්න වෙනවා ඒ දේ කරවන්න. අපි කරේ ඒ තියෙන ෆවුන්ඩේෂන්ස් ඒක තියෙන මූලධර්ම අපි අධ්‍යයනය කරලා ඒකට කරන්න පුළුවන් වෙනත් විකල්ප මොනවාද කියලා හෙව්වා. දැන් පහුගිය වැඩසටහන් 45ම ඉතාමත්ම ඉහළම ප්‍රතිඵල ගෙනල්ලා තියෙනවා. මොකද ඒ ඉහළම ප්‍රතිඵල ගෙනල් තියෙන්නේ අපි පාවිච්චි කරේ සරල ක්‍රම කීපයයි. පළවෙනි එක බ්‍රේන් කෙමිකල්ස් වෙනස් කිරීම. ඔළුවේ තියෙන කෙමිකල්ස් වෙනස් කරා. ඒකට ඔබට තියෙන දේවල් හතරයි කරන්න. නිරන්තරයෙන් ස්තුති කරන්න අගය කරන්න. ඩෝපමීන් කියන බෙහෙත හැදෙනවා. නිරන්තරයෙන් හැම දෙයක් එක්කම තරහෙන්නේ නැතුව ආදරෙන් ඉන්න. ඔබ අඳගෙන නැඳුමටත් මේ වාඩිලා ඉන්න පුටුවටත් ආදරය දෙන්න, ආදරෙන් කරන්න. ඔක්සිටොසින් ඔබේ ඔළුවේ නිරන්තරයෙන් හැදෙනවා. ඔබ කරනදී හුඟක් උද්‍යෝගිමත් නටලා ටිකක් දඟලලා මහන්සි වෙලා කරන්න. මහන්සි වෙන්න සෙට් වෙන්නේ හැදෙනවා. මේ දෙයක් තුලින් අවසාන වශයෙන් හිනා වෙන්න. හොඳට කට ඇරලා හිනා වෙන්න එන්ඩෝෆින්ස් හැදෙනවා. මේ බෙහෙත් ಜಾති හතර හැදුනම අර වදවීම නැති වෙන ඔළුවේ. ඊට පස්සේ NLP තාක්ෂණය පාවිච්චි කරන්න ඔබට අවශ්‍ය දේ නියෝග කරන්න මොළයට. මට මගේ තෙවෙනිය සවදි වෙනවා. මෙන්න මේක තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට කරේ එකම එක දේ ફોકસ කිරීම පුරුදු කරන එක. ඒ කියන්නේ හිත එක තැනකද මම ඔක ගැන වීඩියෝ එකකුත් කරා. චූටි විනාඩියක් අරගෙන මම ඒ කතාව කියන්න. ස්කොට්ලන්තේ ඉඳලා කොල්ලෙක් තමන්ගේ පවුලත් එක්ක ඇමරිකාවට ආවා. එනකොට එදා වේල කණ්ඩුව සල්ලි තිබුණේ නැහැ. මේ කොල්ල ඇවිල්ලා අවුරුදු 20ක් වගේ ඇතුළත ඇමරිකාවේ ඉන්න ලොකුම කෝටිපතියවට පත් වෙනවා. ලෝකෙ ඉන්න ලොකුම කෝටිපතියවට පත් වෙනවා.
දැන් මේක ගැන පත්තර වලින් ප්‍රවෘත්ති වලින් විවේචනය කරනවා මෙයා මොනාහරි හොර වැඩක් කරන්න ඕනේ මේක අල්ලගන්න කියලා. දැන් මොකද කරන්නේ කොමිෂන් දාලා සෙනෙට් එක කොමිෂන් එකක් දාලා සම්පූර්ණ මෙයාගේ බිස්නස් එක ඉන්වෙස්ටිගේට් කරනවා. මේ අනුරුඛානගේ අන්තිමේදී හොයාගන්න දෙයක් නැහැ කිසිම දෙයක් නැහැ. අන්තිමේදී කානගේගෙන් අහනවා ඔබට කොහෙන්ද මෙච්චර සල්ලි හම්බෙන්නේ? ඔහු කියන්නේ එකම එක දෙයයි. විනාඩි 5ක් අවධානය දෙන්න ඔබට අවශ්‍ය දෙයට. ඔබට ගන්න පුළුවන්. සෙනෙට් එකේ ආපුව සෙනෙට් සභිකයෝ උත්සාහ කරන තප්පර ගණක්වත් ඉන්න. අපිට තියෙන අභියෝගය ලෝ ෆැට්‍රැක්ෂන් වැඩ කරන්න තප්පර 17ක්වත් අවධානය දෙන්න ඔබ ලබාගත යුතු දේ ගැනම තප්පර 17 ඉක්මවන්න. ඔබ වැඩි වශයෙන් ඔබට පුළුවන් ද සිතුවිලි අඩු කරගෙන ඔබට අවශ්‍ය දේට අවධානය දෙන්න. ඔබ අවශ්‍ය දේ දිනා දීමේ ශක්තිය ඔබේ මොළේ තියෙනවා. ආකර්ෂණ නීතිය කියන්නේ මේ දෙවියෝ ඇවිල්ලා තෑගි දීමක් අතිශය තෑගි දීමක්වත් නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි. මේක වෙන්නේ ඔබේ මොළයට විකල්ප ක්‍රියාමාර්ගයන් හැදෙනවා. ඔබ මොළේ පාවිච්චි කළා ස්ට්‍රැටජිකලි, කියන්නේ උපක්‍රමශීලීව ඔබේ අරමුණ කරා යන්න ඔබට පාරවල් හැදෙනවා. මේක අනිවාර්යයෙන්ම ඕනම කෙනෙකුට වෙනවා. ඒක කාටවත් කරලා දෙන්න බෑ. ඒක කරන්න පුළුවන් ඔබ ගාව. ඒකට තමයි සිතේ අවධානය වැඩි කරන්න, එක අරමුණක සිත තියාගන්න ඔබ දිනනවා. එක අරමුණක සිත තියාගන්න අනිවාර්යෙන්ම ඔබට ජයග්‍රහණය කරා ළඟා වෙන්නට හැකි, ඔබට දිනන්නට හැකියාව ලැබෙනවා. අද දවසේ සමාජයේ විවිධ පැතිකඩ කිහිපයක් පිළිබඳව අපි කතා බහ කරා මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහත්මයා සමග. ඔබතුමාට බොහෝවින්ම ස්තුතියි අද දවසේ ඔබේ වටිනා කාලය හයේ පහර වැඩසටහනට අප වෙනුවෙන් ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් ලබන සතියේ හයේ පහර වැඩසටහනින් අපි හමු වෙමු.